Welcome to Visa Advisor. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ වියට්නාම් ටුවරිස්ට් වීසා ගැන. වීසා බලංගු කාලය, මේ වීසා එකෙන් ඔයාලට වියට්නාම් වලට ගිහිල්ලා නැවතිලා ඉන්න පුළුවන් දවස් ගාන, වීසා ෆී එක කීයද? මේ වීසා එක ප්‍රොසෙස් වෙන්න දවස් කීයක් යනවද? මේ හැම දෙයක් ගැනම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු වියට්නාම් ටුවරිස්ට් වීසා එක අපිට ඇප්ලයි කරන්න පුළුවන් ඔන්ලයින් වීසා එකක් විදියටද එහෙමත් නැත්නම් પાස්පෝර්ට් එකේ ස්ටෑම්ප් වෙන ස්ටිකර් වීසා එකක් විදියටද කියලා. ඉතින් දැනට නම් වියට්නාම් ටුවරිස්ට් වීසා එක අපිට ඇප්ලයි කරන්න පුළුවන් પાස්පෝර්ට් එකේ ස්ටෑම්ප් වෙන ස්ටිකර් වීසා එකක් විදියට. ඒ කියන්නේ අපි ડોකියුමන්ට්ස් ටික එම්බසි එකට සබ්මිට් කරලා තමයි වීසා එක ඇප්ලයි කරන්න ඕනේ. මේ වීසා එකේ වැලිඩිටි පීරියඩ් එක සහ ස්ටේ පීරියඩ් එක ගත්තොත් අපිට දෙන්නේ අපි රික්වෙස්ට් කරන විදියට. උදාහරණයක් විදියට අපි වීසා ඇප්ලිකේෂන් ෆෝම් එකේ දානවා මට යන්න ඕනේ ජනවාරි 20 ඉඳලා 25 දක්වා කියලා. ඒ කියන්නේ මම වියට්නාම් වලට ජනවාරි 20 ගිහිල්ලා ජනවාරි 25 ආපහු ලංකාවට රිටර්න් වෙනවා කියලා දැම්ම කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට වීසා එක දෙන්නෙත් අර ඉල්ලපු පීරියඩ් එකට විතරයි. දැන් අපි දන්නවා තායිලන්ඩ්, ඉන්දුනීසියා, පිලිපීන් ඒ වගේ වීසාස් වල වැලිඩිටි පීරියඩ් එක මාස 3ක් තියෙනවා, ස්ටේ එක දවස් 30ක් තියෙනවා. මේ විදිහටනේ දෙන්නේ. හැබැයි වියට්නාම් වීසා වල එහෙම දෙයක් නැහැ. වැලිඩිටි පීරියඩ් එක මාස 3ක් 6ක් ඒ විදිහට දෙන්නේ අපි රික්වෙස්ට් කරන පීරියඩ් එකට ඒ ඩේට්ස් වලට විතරමයි වීසා එකේ වැලිඩිටි පීරියඩ් එක ඒගොල්ලෝ ලබා දෙන්නේ. මම කලින් කිව්වා වගේම අපි රික්වෙස්ට් කරන ඩේට් එකට තමයි හරියටම දෙන්නේ. ඒක නිසා ඔයාලා වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනකොට එයා ටිකට් එකේ දාන ඩේට්ස්, හොටෙල් බුකින් එකේ දාන ඩේට්ස් මේවා ටැලි වෙන්න ඕනේ සහ මේ ඩේට් මැක්සිමම් දවස් 30කට වඩා වැඩියෙන් තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම දවස් 30ක් තමයි තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා ඉල්ලනවා වීසා එක ජනවාරි 1 වෙනිදා ගිහිල්ලා පෙබරවාරි 10 වෙනිදා ආපහු රිටර්න් වෙන්න. එතකොට එච්චර කාලයකට වීසා දෙන්නේ නැහැ. මැක්සිමම් ඔයාට දෙන්නේ 30 days විතරයි. 30 days වලට අඩුවෙන් ගන්න පුළුවන්. හැබැයි 30 days වලට වැඩියෙන් වීසා ලබා ගැනීම හැකියාවක් නැහැ. ඊළඟට අපි බලමු මේ වීසා එකේ වීසා ෆී එක කීයක්ද කියලා. ඔයා වියට්නාම් ටුවරිස්ට් වීසා එක අපේ වීසා ඇඩ්වයිස් සර්විස් එක හරහා ඇප්ලයි කරනවා නම් වීසා ෆී එක වෙන්නේ රුපියල් 40000ක්. ඉතින් යාළුවනේ මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි මේ වීසා ෆී එක ඕන වෙලාවක මීට වඩා අඩු වෙන්නත් පුළුවන්, මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා අපිට කතා කරන අවස්ථාවකදී බැරි වෙලා හරි වීසා ෆී එක වැඩි වෙලා තිබ්බ කියලා හිතන්නකෝ. ඉතින් ඒ වෙලාවට අපිට අර චෝදනා කරන්න එපා ඔයාලා වීඩියෝ එකේ එක ගාණක් කියලා දැන් කතා කරද්දී තවත් ගාණක් කියනවා කියලා. හොඳට මතක තියාගන්න මේ වීසා ෆී එක ෆික්ස් නැහැ. ඕන වෙලාවක චේන්ජ් වෙන්න පුළුවන්. ඒක නිසා ඒකත් මතක තියාගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඊළඟට අපි බලමු මේ වීසා එක ප්‍රොසෙස් වෙන්න කොච්චර දවසක් යනවද කියලා. මේ වීසා ප්‍රොසෙසින් ටයිම් එක කියලා කියන්නේ ඔයා වීසා එක එම්බසි එකට සබ්මිට් කරපු ඩේට් එකේ ඉඳන් වීසා එකේ රිසල්ට් එක එන්න ගත වෙන කාලය. ඉතින් වියට්නාම් වීසා එක නම් මේ කාලය සති 2ක් වගේ වෙනවා. ඒ කියනවා වීසා එක සබ්මිට් කරපු දවස් ඉඳන් රිසල්ට් එක එන්න සති 2ක කාලයක් යනවා. ඊළඟට අපි බලමු මේ වීසා එක ඇප්ලයි කරන්න අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් මොනවද කියලා. Number 1 passport with 6 month validity. ඉතින් මේ වීසා එක ඇප්ලයි කරන්න ඔයාලට પાස්පෝර්ට් එකක් තියෙන්න ඕන. ඒ වගේම ඔයාගේ પાස්පෝර්ට් එක මාස 6කට වඩා වැඩි කාලයක් වැලිඩ් වෙන්න ඕන. මේ වැලිඩිටි පීරියඩ් එක මේ પાස්පෝර්ට් එකේ වැලිඩිටි පීරියඩ් එක කවුන්ට් කරන්නේ ඔයා වියට්නාම් වලට යන ඩේට් එකේ ඉඳන් නෙමෙයි. ඔයා වියට්නාම් වලට ගිහිල්ලා ආපහු වෙන රිටර්න් ඩේට් එක තියෙනවනේ. මෙන්න මේ රිටර්න් ඩේට් එකේ ඉඳන් ඉස්සරහට තමයි මාස 6කට වඩා වැලිඩ් වෙන්න ඕන. එක්සැම්පල් එකක් විදියට ඔය ජනවාරි 20 නම් වියට්නාම් වලට ගිහිල්ලා ආපහු ලංකාවට එන්නේ මෙන්න මේ ජනවාරි 20 ඉඳලා ඉස්සරහට තමයි මාස 6කට වඩා પાස්පෝර්ට් එක වැලිඩ් වෙන්න ඕනේ. Number 2 completed application form. ඉතින් වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක මේ වීඩියෝ එක පල්ලෙහෙන් තියෙන description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක description එකේ තියෙන link එක click කරලා download කරගන්න. වීසා ඇප්ලිකේෂන් ෆෝම් එකත් ඔයා අනිවාර්යයෙන්ම fill කරලා තියෙන්න ඕනේ. මේ වීසා එක සබ්මිට් කරන්න නම්. Number 3 flight booking reservation. ඉතින් මේ flight booking reservation එක දානකොට ඔයාලට පුළුවන් එයා ටිකට් ඒජන්ට් කෙනෙක්ගෙන් తాවකාලික booking එකක් ඔයාගේ නමට දාගන්න. ඔයාට අවශ්‍ය නම් අපිටත් ඒ වැඩේ කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒක free service එකක් නන් නෙමෙයි. ඒකට යම්කිසි මුදල් ගෙවීමක් කරලා ඔයාලට අවශ්‍ය නම් එයා ටිකට් itinerary එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ එයා ටිකට් itineraries දාද්දී හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක ඔයා ටිකට් issue කරන්න එපා. ඔයාට වීසා එක ලැබෙන්න කලින්. ඒකට reason එක තමයි බැරි වෙලා හරි වීසා එක ඩිලේ වුණොත් හරි වීසා එක රිජෙක්ට් වුණොත් හරි ඔයාට එයා ටිකට් එකෙන් ලොකු ලොස් එකක් වෙනවා. ඉතින් ඒක නිසා කිසිම වෙලාවකදී එයා ටිකට් එක ඉෂුව කරන්න එපා වීසා එක එන්න කලින්. හොඳම දේ ඔයා ටිකක් කලින් වීසා එක ඇප්ලයි කරන්න. ඊට පස්සේ වීසා එක ආවට පස්සේ ඔයාට පුළුවන් ඊළඟට ටිකට් ඉෂුව කරන වැඩේ කරන්න. දැනට ඒ කියන්නේ ඔයාලට වීසා එක ඇප්ලයි කරන්න නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ తాවකාලික booking itinerary එකක් විතරයි. Number 4 hotel booking confirmation. ඉතින් hotel booking confirmation එකකුත් අවශ්‍ය වෙනවා වියට්නාම් වීසා එක ඇප්ලයි කරනකොට. ඔයාලට මේකට booking.com හෝ agoda එකෙන් book කරන hotel booking confirmation එකක් දාන්න පුළුවන්. මෙතනදිත් hotel එකට සම්පූර්ණ මුදල් ගෙවලා book කරලා visa එක apply කරන්න එපා. తాවකාලික booking එකක් විතරක් ඔයාලට පුළුවන් visa එක apply කරද්දී දාන්න. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන වැදගත්ම කාරණේ තමයි ඔයාගේ hotel booking එකේ දාන date සහ air ticket එකේ තියෙන date සමාන වෙන්න ඕන. example එකක් විදියට ඔයාගේ hotel එකේ තියෙනවා ජනවාරි 10 ඉඳන් ජනවාරි 15 වෙනකන් ඉන්නවා කියලා. air ticket එකේ තියෙනවා ජනවාරි 12 ඉඳන් 16 වෙනකන් ඉන්නවා කියලා. එතකොට air ticket එකේ තියෙන details සහ hotel booking එකේ තියෙන details tally වෙන්නේ නැහනේ. ඒක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම hotel booking එකේ ජනවාරි 10 ඉඳන් 15 කියලා දැම්මනම් air ticket එකෙත් ඔයාගේ තියෙන්න ඕනේ ජනවාරි 10 ගිහිල්ලා ජනවාරි 15 return වෙන විදිහට ඒ දෙකේ different එකක් තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේ දෙකේම තියෙන දින සමාන වෙන්න ඕනේ. Number 5 passport size white color background photos දෙකක් ඕන වෙනවා. ඉතින් ඔයාලා photo එක ගන්නකොට studio එකේ ඉන්න මේ මහත්තයාට කියන්න අනිවාර්යයෙන්ම ෆොටෝ එක white color background ෆොටෝ එකක් ගන්න කියලා. ඒ වගේම ෆොටෝ එක වටේට බෝඩර්ස් වගේ දේවල් දාන්න එපා. සමහර ෆොටෝස් වල කළු පාට බෝඩර්ස් වගේ දානවා. ඉතින් එහෙම බෝඩර්ස් මොකුත් දාන්නේ නැතුව ෆොටෝ එක ගන්න. ඒ වගේම ෆොටෝ එක අනිවාර්යයෙන්ම white color background ෆොටෝ එකක් වෙන්නත් ඕනේ. සහ ඔයා ෆොටෝස් දෙකක් මේ වීසා එකට ඉදිරිපත් කරන්න ඕනේ. Number 6 employment confirmation letter with leave approval. ඔයා යම්කිසි කම්පැනි එකක වැඩ කරන කෙනෙක් නම් employment confirmation letter එකක් දෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ employment confirmation letter එකේ සඳහන් වෙන්න ඕන දේවල් ගැන කියනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ නම, ඔයාගේ position එක සහ leave approve කරන dates ටික පැහැදිලිව සඳහන් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ leave approval එක දෙන කෙනාගේ, ඒ කියන්නේ manager හරි director හරි කියලා sign එක දාන කෙනා ඉන්නවනේ. අනිවාර්යයෙන්ම එයාගේ නමත් යටින් තියෙන්න ඕනේ. දැන් සමහර letters වල manager කියලා දානවා, manager ගේ නම නැහැ. director කියලා දානවා, director ගේ නම නැහැ. එහෙම නැතුව මැනේජර් නම් මැනේජර් ගේ නමත් අනිවාර්යයෙන්ම පල්ලෙහින් දාන්න කියන්න ඒ සයින් කරන අවස්ථාවේදී. ඉතින් employment confirmation letter එකත් අනිවාර්යයි. ඒක නිසා ඔයා වියට්නාම් tourist visa එකක් apply කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒකත් ready කරගන්න ඕනේ. ඒ වගේම අපි හිතමු ඔයා දැන් ජොබ් එකක් කරන්නේ නැහැ, ව්‍යාපාරයක් කරනවා කියලා. ඉතින් ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ business registration එක ඉදිරිපත් කරන්න. individual කෙනෙක් නම් sole proprietor කෙනෙක් නම් පුළුවන් එයාගේ individual business registration එක ඉදිරිපත් කරන්න. ඒ වගේ මතක තියාගන්න business registration එක සිංහලෙන් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒකේ English translation එකකුත් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැතුව private limited company එකේ director කෙනෙක් වගේ නම් එයාට පුළුවන් private limited company එකේ business registration එක සහ director form එක ඉදිරිපත් කරන්න. මොකද director form එකේ තමයි directors ලගේ නම් තියෙන්නේ. ඒ වගේම ස්වාමින් වහන්සේ නමක් මේ visa එක apply කරනවා නම් employment confirmation letter එක වෙනුවට වෙන document මොකුත් දෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒ වගේ documents මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ නමක් travel කරනකොට passport එකයි, photos දෙකයි, hotel booking confirmation එකයි, flight booking confirmation එකයි තිබ්බනම් ඇති. employment letters වෙනුවට මොකුත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට අපි බලමු මේ visa එක apply කරනකොට තියෙන terms and conditions මොනවද කියලා. 100% money back guarantee for rejection. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයා ඇප්ලයි කරන වීසා එක බැරි වෙලා හරි රිජෙක්ට් වුණොත් ඔයා ගෙවපු සම්පූර්ණ මුදල නැවත රිෆන්ඩ් කරනවා කියන එක. ඒකට හේතුව තමයි දැනට වියට්නාම් එම්බසි එකෙන් බැරි වෙලා හරි වීසා එක රිජෙක්ට් වුණොත් ඒ මුදල් නැවත රිෆන්ඩ් කරනවා. දැනට මම දන්න විදිහට නම් වියට්නාම් එම්බසි එක විතරයි මේ විදිහට වීසා ෆී එක රිෆන්ඩ් කරන්නේ. අනිත් එම්බසීස් අපි ගෙවුවොත් නැවත ඒ මුදල් වීසා එක නොදුන්නොත් නැවත ඒ මුදල් රිෆන්ඩ් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඊළඟට the embassy has the right to take additional days and document. ඉතින් embassy එකට අවශ්‍ය නම් ඒගොල්ලෝ generally දීලා තියෙන processing period එකට වඩා වැඩි කාලයක් ගන්න පුළුවන්. එහෙම වුණොත් අනිවාර්යෙන් visa එක release කරනකම් අපි ඉන්න ඕනේ. එහෙම නැතුව අපිට හදිස්සිය කියලා visa ගන්න බෑ embassy වලින්. ඒ වගේම additional document මොනවා හරි embassy එකෙන් ඉල්ලුවොත් අපි submit කරන documents වලට අමතරව වෙන මොනවා හරි document ඉල්ලුවොත් ඒවත් අපි අනිවාර්යෙන්ම embassy එකට දෙන්න ඕනේ. ඊළඟට we are not responsible for air ticket issuing before getting the visa. මේක මම කලින් සඳහන් කරපු විදිහටම වීසා එක එන්න කලින් ඔයා ටිකට් එක ඉෂුව කරගෙන වීසා එක රිජෙක්ට් වෙලා එයා ටිකට් එකේ ලොස් එකක් වුණොත් ඒකට අපි කිසිම වගකීමක් බාර ගන්නෙ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි රෙකමන්ඩ් කරන්නෙම ඔයා වීසා කාවට පස්සේ ටිකට් එක ඉෂුව කරන්න කියන එක. අවසාන වශයෙන් the embassy has the right to not to issue a visa without starting any reason. අපි ડોකියුමන්ට්ස් ටික කම්ප්ලීට්ලි දුන්න පමණින්ම embassy එකට වීසා අනිවාර්යෙන් දෙන්න ඕන කියලා එහෙම අපිට බල කරන්නවත් embassy එකෙන් අනිවාර්යෙන් visa එක දිය යුතුයි කියලාවත් නියමයක් නැහැ. embassy එකට කැමති නම් visa එක නොදී ඉන්න පුළුවන්. ඉතින් අපි ඒ decision එකට ready වෙලා තමයි visa එක apply කරන්න ඕනේ. ඒකත් අපි හොඳින් මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ visa එක ඔයාලා අපේ visa avis එක හරහා apply කරනවා නම් වෙන process එක මොකක්ද කියලා. මුලින්ම ඔයාලා කරන්න තියෙන්නේ visa අයදුම් කරන්න අවශ්‍ය documents ටික ready කරන එක. ඊට පස්සේ අපේ නියෝජිත courier service එකෙන් ඔයාලගේ ගෙදරටම ඇවිල්ලා documents ටික pick up කරනවා. ඊළඟට අපි visa fee එකට අදාළ invoice එක වෙනවා. ඉතින් invoice එක ගෙවුවට පස්සේ ඔයාලට පුළුවන් visa fee එකට අදාළ මුදල් ගෙවීම කරන්න. ඊළඟට අපි documents ටික Vietnam embassy එකට submit කරලා visa එක ලැබුණාට පස්සේ ඔයාගේ passport එක ආරක්ෂිතව නැවත ඔයාගේ ගෙදරටම deliver කරනවා. ඉතින් මම හිතනවා ඔයාට මේ වීඩියෝ එකෙන් Vietnam tourist visa එකක් apply කරන එකේ procedure එක පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් හම්බෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ document ටික ලෑස්ති කරගෙන අපේ WhatsApp number එකට message එකක් දාලා ගෙදර ඉඳන්ම කිසිම කරදරයක් රස්තියාදුවක් නැතුව ඔයාගේ Vietnam visa එක apply කරගන්න. ඒ වගේම visa ගැන තොරතුරු නිවැරදිව පැහැදිලිව දන්න සිංහලෙන් දැනගන්න අපේ channel එකක් subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Thank you very much. ඔයාට අවශ්‍ය වීසා එක කරගන්න එහාට මෙහාට ගිහිල්ලා රස්තියාදු වෙලා ඇති වෙලාද? ඔයාට වීසා එකක් කරගන්න අවශ්‍ය වුණාම ඒ සඳහා ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙන බව අපි හොඳින්ම දන්නවා. නමුත් ඔයා වීසා එක apply කරන්නේ online visa advisor එක නම් ඔයාට වීසා එකට අවශ්‍ය කරන තොරතුරු නිවැරදිව පැහැදිලිව ලබා දීලා ඔයාගේ ගෙදරටම ඇවිත් ඩොකියුමන්ට්ස් ටික පික් අප් කරලා වීසා ඇප්ලයි කරලා පාස්පෝර්ට් එක නැවත ඔයාගේ ගෙදරටම ඩිලිවර් කරනවා. ඉතින් තවදුරටත් ඔයාට ඩොකියුමන්ට්ස් අරගෙන එහාට මෙහාට ගිහිල්ලා කාලේ නාස්ති කරගෙන රස්තියාදු වෙන දෙයක් නැහැ. ගෙදර ඉඳන්ම කිසිම කරදරයක් රස්තියාදුවක් නැතුව ඔයාගේ වීසා එක ඇප්ලයි කරගන්න. මේ දැන්ම online visa advisor අපිට කතා කරන්න.